ඉතාම බරපතල කරුණක්. 2017 ජුලි 17 වෙනිදා ආණ්ඩුව ලොකු ഘോഷාවක් කරා නෙවින් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවර ගත්තා කියලා. ගිවිසුමක් අත්සන් කරා. ඒතට ඒ ගිවිසුම අත්සන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රජයේ නිලධාරීන් මැදිහත් වුණා. ඒ ගිවිසුම අත්සන් කිරීම සඳහා විශාල උත්සවයක් තිබ්බා. ලොකු මුදලක් වියදම් කළා. ඒතට ඒ උත්සවයට ආරාධිත දෙලෙස ජනාධිපතිවරයා සහභාගී වුණා. මේ ඡායාරූපයේ ඉතාම ජනප්‍රිය වුණා ජනාධිපතිවරයා නෙවිල් ප්‍රනාන්දු මහත්තයාට ආචාර කරගෙන ඉන්න ඡායාරූපේ. ඒ දිනම ජනාධිපතිවරයාත් සහභාගී වුණු රාජ්‍ය උත්සවයකදී තමයි නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවර ගන්නවා කියලා කිව්වේ. ඊට පස්සේ අපි ඒ දවස්වල කිව්වා නෑ මේක රජයට පවර ගන්න නෑ මේක සම්පූර්ණ බොරුවක් රජයට පවර ගන්නත් නෑ පවර ගැනීමේ සූදානමකුත් නෑ ඒකට අදාළ නීතිමය කටයුතු මුකුත් වෙලා නෑ කියලා. එහෙම තියෙද්දි ආණ්ඩුව කිව්වා නෑ රජයට පවර ගත්ත කියලා ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනිච්ච. රට පුරා මේ පෝස්ටරය ඇලෙව්වා සෞඛ්‍ය අමාත්‍යාංශ වියදම. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල ඔබට නොමිලේ සුවසෙත සලසන රජයේ ශික්ෂණ රෝහලක් බවට පත් වෙයි කියලා රට පුරා පෝස්ටර් වැදෙන්න. ඒ සඳහා වියදම් කරත් සෞඛ්‍ය අමාත්‍යාංශ මුදල්, රෝගීන්ට ප්‍රතිකාර සඳහා ඖෂධ සඳහා දෙන මුදල්. ඊට අමතරව මෙන්න මේ විදිහේ පත්‍රිකාවක් සෞඛ්‍ය හා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කියන වගකීමෙන් මෙන්න මේ වගේ පත්‍රිකාවක් මුද්‍රණය කරලා රට පුරා පත්‍රිකාව බෙදා හැරි. ඒ පත්‍රිකාවේ තියෙනවා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල ජනතා අයිතිය කියලා මේක රජයට පවර ගත්තා කියලා සම්පූර්ණ බොරුවක් කරා. ඒ විතරක් නෙමෙයි කැබිනට් මණ්ඩල තීරණයක් ගත්තා. ඒ වෙනකොටත් නෙවිල් ප්‍රනාන්දු යටතේ තිබුණු එයාගේ අයිතිය යටතේ තිබුණු පෞද්ගලික රෝහලකට මාසකට රුපියල් මිලියන් 200 බැගින් මහජන මුදල් වෙන් කරන්න කැබිනට් තීරණයක් ගත්තා. ඒ දවස්වල අපි කියද්දි මේක රජයට පවරගෙන නැහැ රජයට පවරගෙන නැහැ මේක තියෙන්නේ පෞද්ගලික දේපලක් විදිහට පෞද්ගලික දේපලක් වෙනුවෙන් තමයි මේ මුදල් වියදම් කරන්නේ කියලා කියද්දි කිව්වා නෑ එහෙම නෑ මේක රජයට පවරගෙන තියෙන්නේ කියලා. මෙන්න දැන් ගිය සතියන්තේ පුවත්පත්වල ගිහින් තියෙනවා දැන්වීම. ඒ දැන්වීමේ තියෙනවා ડોક્ટર નેવિલ ફર્નાન્ડો ટીચિંગ હોસ્પિટલ માલમે ફોર ઇમિડિયેટ સેલ. වහාම විකිණීම සඳහා નેવિલ ફર્નાન્ડો පෞද්ගලික රෝහල විකුණනවා කියලා මේක දැන්වීමක් දාලා. රුපියල් බිලියන 3.55කට රුපියල් බිලියන 3.55කට නෙවිල් ප්‍රනාන්දු රෝහල විකුණනවා කියලා දැන් පත්තරවල දැන් ඉඳා. එතකොට අපිට අහන්න තියෙන්නේ රාජසේනාරත්න මහත්තයාගෙන් දැන් අපි මාධ්‍ය සාකච්ඡාවක් කරගෙන මෙහෙම ගිවිසුමක් අත්සන් කළත් නෑ මේක බොරුවක් කියලා කිව්වට පස්සේ රාජසේනාරත්න මහත්තයා කිව්වා අපි බොරු කියනවා කියලා. දැන් කවුද බොරු කියලා තියෙන්නේ? දැන් රාජසේනාරත්න මහත්තයා ඇවිල්ලා කියන්නේ මේකේ මොකද්ද උනේ කියලා. මොකද්ද මේකේ උනේ? එදා ජනාධිපතිවරයාත් ඇවිල්ලා උත්සවයක් තියලා මාළමේදී ගිවිසුමක් අත්සන් කළා රෝහල රජයට පවරනවා කියලා මේ කරපු එක නාඩගමක්ද? මේක බොරුවක්ද? අපි කිව්වා බොරුවක් කියලා. එහෙමනම් දැන් රාජසේනාරත්න ඇවිල්ලා කියන්නේ ඔව් ඒක බොරුවක්. ජනතාව රැවට්ටුවා කියලා කියන්නේ. එහෙම නැතිනම් මේ කරන්නේ රාජ්‍ය දේපලක් පෞද්ගලීකරණය කිරීමක්. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ රෝහලක් නම් මේ කරන්නේ රජයේ රෝහලක් විකුණා දැමීමක්. එතකොට ඒක පිළිබඳව වහාම ආණ්ඩුව තමන්ගේ පැහැදිලි කිරීම කරන්න ඕනේ. ඒ නිසා මේ යන්නේ අධ්‍යාපනයක් සෞඛ්‍ය සේවයක් ඇතුළු සියලු ජනතාවගේ සමාජ ආරක්ෂණ අයිතීන් විකුණා දැමීම තමයි මේ කරන්නේ. ඒවා වෙළඳ භාණ්ඩ වලටපත් කිරීම, ඒවට ප්‍රවේශ වීමේ අයිතිය ජනතාවට අහිමි කිරීම, පොදු මහත් ජනතාවට අහිමි කිරීම.